අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය වරුණ සංජීවලියනගේ ප්‍රකාශය ලහිරු ජයවර්ධන. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුවේ. ප්‍රතිත්‍රස්ත පනත ගැන අදහස යෝජනා විමසයි. ත්‍රස්තවාදී වැළක්වීමේ පනතක් අවශ්‍ය බවට සාලිය පීරිස්කෙන් ප්‍රකාශයක්. වෙසක් සමයේ දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක්. දිස්ත්‍රික්ක තුනක නායෑම් අවධානම තවදුරටත්. ප්‍රදේශ රැසකට අද තද වෙසි. අද දෙරණ දේශීය පුවත්. අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. රුපියල් 100ක පමණ මුදලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල අඩු වනු ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ. ගිය පාර රුපියල් 1005කින් ප්‍රධාන ගෑස් සිලින්ඩරේ මිල අඩු කළා. අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් රුපියල් 100කින් පමණ ප්‍රධාන ගෑස් සිලින්ඩරේ නැවත වතාවක් අඩු කිරීමක් කරන්න. රුපියල් 100ක් විතර. ඒක නිල නිවේදනය අපි බලාපොරොත්තු වෙනවා නිකුත් කරන්න උදෑසන මධ්‍යම රාත්‍රියේ ඉඳලා බලපවත්වන පරිදි මේක කරන්න තමයි අපි බලාපොරොත්තුව. රුපියල් 100ක් වගේ ගාණක්. ඒකට අදාළව ඒකම රීගාව සිලින්ඩර් වර්ග දෙකෙත් මිල ඒකට අදාළ මිල ගණන්වලට අදාළව අඩු වෙන්න නියමිතයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාසවලත් මේ මිල ගණන් මේ විදිහට තියෙයි කියලා ඉවල. එකම අපි නිරීක්ෂණය කරනවා ගෑස් වෙළඳ පොළ නැවත වතාවක් සක්‍රිය වෙමින් තියෙනවා, නැවත වතාවක් වැඩි වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් අපෙන් සමහර වෙලාවට ඈත් තුන 100ක 2ක වගේ පිරිසක් නැවත වතාවක් ගෑස් භාවිතාව සඳහා යොමු වෙමින් ඉන්න ප්‍රවණතාවයකුත් අපි එකම නිරීක්ෂණය කරනවා. මෙතර ඉන්ධන සහ ගෑස් බිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දීම සඳහා රජය කඩිනමින් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ආපන ශාලා හිමියන්ගේ සංගමේ පවසනවා. ඒ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය සෑම භාණ්ඩයකම මිල ගණන් අඩු කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි. ආණ්ඩුවට කියනවා ඉන්ධන මිල අඩු කරා කියලා මේ මාධ්‍ය නිවේදන සහ මේවා කියන වගේම ඒකත් එක්ක වෙන සේවාවන් මිල ගණන් අඩු වෙන්න ඕන. එළවලු වල මිල ගණන් අඩු වෙන්න ඕන. මස් මාළු බිත්තර හැම එකක්ම මිල ගණන් අඩු වෙන්න ඕන. ප්‍රවාහන ගාස්තු අඩු නොවුනොත් කොහොමද මේ සහන මිනිස්සු අතර යන්නේ? දැන් ත්‍රිවිල් ගාස්තු. දැන් ත්‍රිවිල් සංගම් කියන ත්‍රිවිල් අඩු කරන්න බැරිලු. බුදු හතාවන්නේ මේක. ඒ නිසා වහාම මේ ත්‍රිවිල් මාපියාවට අනිවාර්යයෙන් කුඩු වෙන්න ගන්න ඕන. බහලු ප්‍රවාහන කරන මේවා කරුණාකර අපිට කියන්න මේ ගාස්තු කීයක ඕක අඩු කරනවද කියලා. එහෙමනම් සීනි කිලෝ එක ඉඳලා හාල් කිලෝ ඉඳලා පිටි කිලෝ එක ඉඳලා අල ලූණු ඉඳලා පෙන්ඩෝල් පැති දක්වා මිල ගාන අඩු වෙන්න ඕන. කෝ ඒකට මේ රටේ යාන්ත්‍රණයක්. ගෑස් මිල රුපියල් 100ක් අඩු වෙනවා කියන්නේ මොන යම් ආකාරයක රුපියලින් හරි අපි ගෑස් මිල අඩු කරන්න ඕන. අපි අපේ උතුම් කරන අපිට දින ආපන ශාලාට ගිහින් පැත්තන අපි ඒකේ මිල ගාන අඩු කර දෙනවා. The big story. ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ආයෝජනා ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. එළමින මැයි 31 වනදාට පෙර අදාළ පනත කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ආයෝජනා ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. එම යෝජනා justicemedia07@gmail.com යන විදුලි ලිපිනයට ලිඛිතව යොමු කරන ලෙසද දැනුම් දෙනවා. මේ අතර යෝජිත ප්‍රතිතරස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් චෝදිතයෙකුට ඇප ලබා ගැනීමද දුෂ්කර කාර්යයක් වන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසන අතර මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසන්නේ පොදු ස්ථාන තහනම් කලාප බවට පත් කිරීමේ බලය මෙමගින් පොලිස් ප්‍රධානීකුට ලැබෙන බවයි. ප්‍රතිතරස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹ පැවති සම්බන්ධනයක සහභාගී වෙමින් ඔවුන් මේ බව කියා සිටියා. බැලුවම නඩුවක් තිබ්බොත් රිමාන්ඩ් කරන්න. අප ප්‍රතිපාදන තියෙන්නේ හයිකෝට් එකේ නඩු පැවරුවට පස්සේ අවුරුද්දක් ගියාට පස්සෙත් නඩුව ඉවර නැත්නම් අප දෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවනේ නීතිපති එකේ අරිචෝදනා එන්නේ සමහර විට අවුරුදු 5කට 10කට පස්සේ. එතකොට එතෙක්ක අප මත මුදාහරින්න ප්‍රතිපාදන නැහැ. ඒකත් තවත් ඉතාමත් අතිශයින් භයානක ප්‍රතිපාදනයක්. දැන් මේකේ ඇත්තටම මේ 62 වගන්තිය 90 පබ්ලික් ප්ලේසස් වලට අර කිව්වා වගේ එන එක නවත්තන්න පුළුවන් SSP දෙන ඕඩර් එකක් අනු. ඒ ස්ථානවලට එන එක නවත්තන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ අපි දැක්ක අර චීන ජනාධිපති කවුරු හරි ආම සෑහෙන වෙලා වහගෙන හිටියා. ජනතාව කෑ ගැව්වා. කෑ ගාලා ජනතාව තව ඉදිරියට ගියා නම් සමහරලාට ඒක ටෙරරිස්ට් ඇක්ට් එකක් හැටියට. නමුත් එහෙම දාන්න බෑ වෙන රටවල ඒකයි. මෙරට පොලිසියේ පවතින දුර්වලතා සමග මෙවැනි පනත් කෙටුම්පත් ක්‍රියාත්මක කිරීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී පැවසුවේ.
ගොඩාක් පාපොච්චාරණ වල තියෙනවා. හර්ෂ බේවර්ධන මැරුවා, නන්දලා ෆර්නෑන්ඩෝ මැරුවා. ඒ කාලේ සිද්ධ වෙච්ච අපරාධ ගානක පාපොච්චාරණ ගණනාවක මෙහෙම තියෙනවා. මම එක පොලිස් නිලධාරියෙක්ගෙන් මේක ඇහුවා. කිව්වා අනේ සර් පාපොච්චාරණ අපේ නිලධාරින් ලියන්නේ. එතකොට අර ප්‍රසිද්ධ සිද්ධි ඒ ඔක්කොම එකතු කරනවා. මම දැක්කේ අර තමයි අර PTA එක යටතේ ගොඩාක් නඩුවල මම දැකලා තියෙනවා දයා මාස්ටර් කෙනාම. ඉතින් හැමෝම දයා මාස්ටර්ත් ගෙන් තමයි උපදෙස් අරන් තියෙන්නේ. ඉතින් මේ වගේ විමර්ශන ක්‍රියාදාමයක් කරන නිලධාරින් එක්ක තමයි අපිට ඒ නිසා තමයි අර සේයා නඩුවේ එක මිනිස්සෙක් පාපොච්චාරණය කරනවා. මම තමයි මේ ලිංගිකව හැසිරලා ඊට පස්සේ මේ ළමයාව මැරුවේ කියලා DNA පරීක්ෂාව වෙනකොට ඒක මැච් වෙන්නේ නැහැ. අපේ විමර්ශන ක්‍රියාදාමය ඉතාමත් දුර්වලයි. අදත් අපි බ්‍රයිබරි නඩුවල රුපියල් 500 පගා ගත්ත මිනිස්සය 1000 පගා ගත්ත මිනිස්සයව අල්ලන්න යනකොටත් අල්ලස් එකේ තාමත් අපේ නිලධාරීන් බොඩි කැමරා ගෙනියන්නේ නැහැනේ. කෙසේ වෙතත් ප්‍රස්තක්‍රියා වැළැක්වීම සඳහා විශේෂිත පනතක් රටකට අවශ්‍ය බව සාලිය පිරිස් මහතා පෙන්වා දෙනවා. අපි සත්‍ය වශයෙන්ම වෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් ගත්තොත් සමහර විට ඒව වළක්වන්න විශේෂ නීති අවශ්‍යයි කියන එක තමයි මගේ මතය. මම හිතන්නේ දණ්ඩ නීති සංග්‍රහය විතරක් ප්‍රමාණවත් වෙයි කියලා සහ අපරාධ නඩු විධාන සංග්‍රහය. ඒ නිසා විශේෂ පනත් තියෙන්න පුළුවන්. නමුත් විශේෂ පනත් ගේනකොට ප්‍රවේශම් වෙන්න ඕනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන අයිතීන් ආරක්ෂා වෙන ආකාරයෙන් තමයි ඒව ගේන්න ඕනේ. මම ඉන්න ස්ථාවරයේ තමයි ත්‍රස්තවාදයට එරෙහි පනතක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. නමුත් පනතේ අන්තර්ගතය තමයි අපිට ගැටලු සාගත වෙන්නේ. යුරෝපා සංගමේ එක කොන්දේසියක් තමයි GSP+ නැවත අලුත් කරන්න. මම හිතන්නේ මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ අලුත් කිරීමේ ක්‍රියාදාමය එනවා. ඒ රීඅප්ලයි කරනකොටත් එක කොන්දේසියක් තමයි PTA එක අහෝසි කරලා ඊට වඩා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සස්වාදී එරෙහි පනතක් ගේන්න ඕනේ කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ පනත් කෙටුම්පත ඒ කොන්දේසිය සපුරන්නේ නැහැ. The big story. අරබුදයේ ජය ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍යර මුදල සමග ගනුදෙනු කළ යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළද පසුව පාර්ලිමේන්තුවේදී ඊට විපක්ෂව අදහස් දැක්වීම කණගාටුදායක බව පල්ලිතු රංගේ බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කලා ගනුදෙනු කරන්න කියලා ගිවිසුම් ගත වෙන්න කියලා සහය ලබා ගන්න කියලා විපක්ෂයේ උදවිය සජිත් ප්‍රේමදාස මහත්තයා පුන පුනා කිව්වා. දැන් එහෙම ලබා ගත්තට පස්සේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි ඇති කරගත්ත එකඟතාවයේ ලැබෙන සහය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම මන්ත්‍රීවරයෙකු වශයෙන් කලින් තමන් යෝජනා කරපු එක ක්‍රියාත්මක කරලා තියෙනකොට සන්තෝෂයෙන් ඒක ඡන්දේ පාවිච්චි කරන්න ඕන. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායම මෙතෙන්දී ඡන්දේ පාවිච්චි කරන්න නැතුව හැංගිලා හිටිය පාර්ලිමේන්තුවට එන්නේ නැතුව වගකීමේ තනතුරක් හොබවනකොට වගකීමක් දරන්නේ නැති පුද්ගලයෙක් වුණත් ඒ තනතුරේ ගෞරවය සහ වගකීම තියන්නට කටයුතු කරන්නට ඕන. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා බොරුවට ගැලරිය සන්තෝෂ කිරීම සඳහා කටට එන දේවල් කියලා මිනිසුන් රැවට්ටීම සිදු නොකළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය රමුදලේ සෑම යෝජනාවකටම එකඟ වීම මගින් ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි 37 නායක මන්ත්‍රීවරයා පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුව සමග එකඟතාවයකට පත් උනේ ඇත්තටම අපි කබලෙන් ලිපට වැටලා තිබුණු වෙලාවක. ඒස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන යෝජනා ඔක්කොම දැම්මහම ඒ සියල්ලට එකඟ වෙන්න ආණ්ඩුවට සිදු වුණා. මොකද අපි ගියේ බංකොලොත් වෙච්ච රටක් හැටියටනේ. ඒතර බංකොලොත් වෙච්ච රටක් හැටියට ගියාම ඒගොල්ලෝ කියන සියලු කොන්දේසි වලට යටවීම නිසා අපි මුණ දෙන අර්බුදය මොකක්ද? අපි මුණ දෙන අර්බුදය තමයි ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන පරිදි සියලුම දේවල් එකඟ වෙන්න සිදු වුණා. ඒ හරහා ජනතාව පිට සාල බරක් පැටවෙනවා. ඒ කියන්නේ රටේ නොකළ යුතු දේවල් පවා ආණ්ඩුව බාර අරගෙන තිබෙනවා කරන්න. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වේ IMF යෝජනාවලින් නැත්නම් IMF වැඩපිළිවෙලින් අපි ඈත් වෙනවා කියලා නෙමෙයි කිව්වේ. ඒ කිව්වේ ජනතාවාදී නොවන රටේ ජනතාව තොටතොටත් පීඩාවට පත් කරන යෝජනා සම්බන්ධයෙන් නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න අපි සූදානම් කියන එකයි කිව්වේ. වෙසක් උත්සවයට සමගාමීව දිවිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ දන්සැල් පැවැත්වීමට පෙර ඒ ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවයි. එළමෙන වෙසක් උත්සව සමය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල සියල්ල සූදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දීමට අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබා දෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට ගිහිල්ලා ලිඛිතව දැනුම් දුන්නහම ඔබ දන්සැල ලබා දෙන දිනය, ස්ථානය සහ දන්සැල් වර්ගය සම්බන්ධව අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබා දෙනවා. ඒ වගේම දිවයිනපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000කට ආසන්න
සංඛ්‍යාවක් තමන්ගේ කොට්ටාචවල පිහිටි සියලුම දන්සැල් වෙසක් පොහොය දිනට කලින් දින වෙසක් පොහොය දින සහ පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්න කටයුතු කරනවා. පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ සහ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මහජනතාවට සෞඛ්‍යම අනුකූල ආහාර ලබා දීම අරමුණු කරගෙන තමයි මේ පරීක්ෂා කිරීම කරන්නේ. මෙවර යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් 21,000ක් ආනයනය කිරීමට පියවරගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ TSP පොහොර මෙට්‍රික් 26,000ක් මේ වන විට ගොවිජන සේවා කාර්යාල වෙත ලබා දී ඇති බවයි. මෙවර යලකන්නේ සඳහා සාමාන්‍යයෙන් ඉලක්කගත කරලා තියෙන 1,05,000ක් පමණ හෙක්ටයාර ප්‍රමාණයක් වගා කරන්න. ඒ අනුව පොහොර අවශ්‍යතාවයට අදාළව TSP පොහොර මේකට ආරම්භක පොහොර වශයෙන් ලබා දීලා තියෙනවා. සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත රජය සමාගම් හරහා TSP මෙට්‍රික් 36,000ක් දැන්ට බෙදාහැරලා ගොවින් අතට දැන් ගොවිජන සේවා මධ්‍යස්ථානවල බෙදාහැරීමින් පවතිනවා. ඊට අමතරව යූරියා දැනට රජය සමාගම් සතුව මෙට්‍රික් 30,000ක් පමණ ප්‍රමාණයක් තියෙන ඒවායින් ගොවිජන සේවා මධ්‍යස්ථානවලත් යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව රජයෙන් තවත් මෙට්‍රික් 31,000ක් ආනයනය කිරීම සඳහා දැනට කටයුතු සිදු කරමින් පවතිනවා. ඊට අමතරව පෞද්ගලික අංශයත් පෙන්ට යූරියා පොර ගෙනල්ලා තියෙනවා. ඒ අනුව යූරියා අවශ්‍යතාවයත් මෙවර අන්නේදී පෙරලුවකින් තොරව රාජ්‍යංශයෙන් සහ පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. MOP හෙවත් වන්දි පොහොර රජයේ සමගන් සතුව මේ වන විට මෙට්‍රික් ටොන් 39,000ක් පවතින බවයි චන්දන ලොකුහේවගේ මහතා පැවසුවේ. ඒ වගේම MOP පොහොර එහෙම නැත්නම් බණ්ඩි පොහොර මේ වෙනකොට රජයේ සමාගම් සතුව මෙට්‍රික් ටොන් 39,000ක් තියෙනවා. ඒ පොහොර අවශ්‍ය වෙන්නේ ඇත්තම ගොයම් පීදින අවදීදී භාවිත කරන්න. ඉතින් ඒ පොහොරත් දැනට ගොවිජන සේවා මධ්‍යස්ථානවලත් යම් ප්‍රමාණයක් තියෙන. ඒ අනුව ප්‍රධාන පොහොර අවශ්‍යතා ගැටලුවක් නැහැ. ගොවින්ට ඉදිරියේදී ඒ කන්නේ යනවා ලබා ගැනීමට අවශ්‍යතාවය ප්‍රමාණවත් තරම් ප්‍රමාණයක් අටේ තියෙනවා. පියුතු වෙළඳ පොළෙත් තියෙනවා. ඒ වගේම කාබනික පොහොරත් දැනට අපි විසින් අනුමත කරපු නිෂ්පාදන ඒත් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. නමුලුකුණ හරහා දිවෙන ඇල්ලපස්සර මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා පැවසුවේ එම මාර්ගයේ 16 කණුවාසලින් මෙම අවහිරවීම සිදුව ඇති බවයි. මාර්ගයට පස්සහා ගල් කඩා වැටීම හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ සම්බන්ධීකාරකවරයා සඳහන් කළා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්බුල්ල පස්සර යන ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශයටත් බාතර දිස්ත්‍රික්කයේ කොටපල සහ පස්ගොඩ යන ප්‍රදේශවලටත් නායෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර අද දිනේ දිවෙන බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනිරත කාලගුණ විද්‍යාඥ බලින්ද බිලන්ගොඩ මහතා පැවසුවේ. දිවෙන පුරා දැනට පවතින වැසිසත්ත්වයේ ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව දිවෙන බොහෝ ප්‍රදේශවල අද දිනේදී පස්වරකින් පමණ පසුව තැනින් තැන වැසියෝගේ ගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සහ දකුණු පළාත්වල යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලමන දිස්ත්‍රික්වල අත්වලබර ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිනිත්තු 100ක පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවෙන සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අමතර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණික ඉල්ලා සිටිනවා. අදදරණ කෙලිබිම ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගයේ ලක්නෝ පහකින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්තු තිබෙනවා. තරගයේ කාසිය වාසයේ දිනු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුර 20 අවසානයේ කඩුලු 8ක් දෙවි ලක්නෝ 130ක් ලබා ගත්තා. අනතුරුව පන්දුර පහර දුන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුර 20 අවසානයේ කඩුලු 6ක් දෙවි ලබා ගත හැකි වූයේ ලක්නෝ 125ක් පමණයි. ඊශ්‍රායෙල කඳවුරක උපවාසයක නිරත වූ පලස්තීන සිරකරුවෙකු මිය යාමෙන් සමග ගාසා තීරයේ සටන්කාමින් ඊශ්‍රායෙලයට රොකට් ප්‍රහාර 20කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ එල්ල වූ රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායෙල යුද ටැංකි ගාසා තීරයට ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති බවයි. එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් විදේශීය සේවකයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කාදර් අද්නාන් නැමැති අදාළ සිරකරු ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් බවයි ඊශ්‍රායෙල් හමුදාව පවසන්නේ. මෙම සිරකරු දින 87ක උපවාසයක නිරත වී ඇති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාරද ප්‍රතික්ෂේප කර ඇති බව ඊශ්‍රායෙල් හමුදාව පවසනවා. කිසි වෙතත් පලස්තීනයේ ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මරණය හිතාමතා කළ ඝාතනයක් බවයි.
අද දිනන ප්‍රවෘත්ති සමාප්තයි. ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8:00 බලාපොරොත්තු වන්න.